අයිබෝවන් කාලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ප්‍රධාන පාඨ විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ශ්‍රී ලංකාව කොවිඩ් මරණ අතින් ලෝකයේ 13 වන තැනට වැඩිම මරණ ඇමරිකාවෙන් මෙරට පැයක් තුල කොවිඩ් මරණ 9ක් ඉදිරියේදී මිනිත්තුවකට තත්පරයකට කොවිඩ් මරණ වාර්තා විය හැකි වෛද්‍ය උදාර සම්පත් සියතට කියයි මෙරට ඩෙල්ටා රෝගීන්ගේ සංඛ්‍යාව 292ක් බව සෞඛ්‍යංශ කියයි ඩෙල්ටා වෛරසයේ තවත් ප්‍රභේදයක් කොළඹ තත්වය භයානකයි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියයි එන්නත් කරණයට බිලියන 76ක් සැප්තැම්බර් වන විට මරණ අඩු වේවි වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි තව සති 3කට රට වහන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලයි ජේෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න සහ ඔහුගේ පුතු කොවිඩ් බැලඳී ජීවිතයෙන් සමුගනි කොරෝනා වසංගතයක්ද සැනකෙලියක්ද රවි කුමුදේෂ් රජයෙන් ප්‍රශ්න කරයි චිට්ටකට එන්නත් දෙන්න ගිහින් පුත්තලමේ උණුසුම් තත්වයක් කොවිඩ් මැද සාර්ථකව ක්‍රියාත්මක දියුලපිටිය පළතුරු සහ එළවලු කම්හල ආයුර්වේද ප්‍රතිකාර සමග රෝගීන් 1000ක් නිවෙස් නිරෝධායනයට සුව විරුවන් රණ විරුවන් අතර මේ අයත් විරුවන් නොවේද 2000 දීමනාව එස්බීට දෙන්නේ පූජ්‍ය අක්මීමන දයාරත්න හිමි රජයට කියයි මැඩින් තොග වෙනදපල හෙටක් විවෘතයි පොළොන්නරුවේ සංගවා තිබූ වී කිලෝ ලක්ෂ 4ක් සොයා ගැනීම මෙරට ලීසින් ආයතන විගණනයට සහ නියාමනයට ලක් කරන්නේ ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය ඉල්ලයි අමරිකාවේ කොවිඩ් රෝගීන් සීග්‍රේන් දෙගුණ වේ හේතුව ඩෙල්ටා දැන් දේශීය පුවත් ශ්‍රී ලංකාව කොවිඩ් මරණ වාර්තා වීම අතරින් ලෝකයේ 13 වන ස්ථානයට පත්ව තිබෙනවා ඒ බව සටහන් වන්නේ ලෝක කොවිඩ් තත්ත්වය ඇතුළත් වර්ල්ඩ්ඕමීටර්ස් වෙබ් අඩවියේ වැඩිම කොවිඩ් මරණ වාර්තා වන 13 වන රට බවට ශ්‍රී ලංකාව පත් වූයේ ඊයේ සිදු වූ කොවිඩ් මරණ 214ත් සමගයි මේ තත්ත්වය පාලනය කරගත්තේ නැත්නම් සෑම විනාඩියකටම හෝ තත්පරයකට පවා මරණයක් සිදු විය හැකි බව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සියතර ප්‍රකාශ කළා මේ වන විට සෑම පැයකටම කොවිඩ් මරණ 9ක් ශ්‍රී ලංකාව තුලින් වාර්තා වෙනවා මීට සති 3කට පෙර පැයකට වාර්තා වූයේ මරණ 3ක් පමණයි මේ අතර ඩෙල්ටා වෛරසයේම තවත් ප්‍රභේදයක් කොළඹ තුල සීක්‍රෙන් පැතිර යන බව වාර්තා වෙනවා දැන් සම්පූර්ණ කොවිඩ් වාර්තාව වර්ල්ඩ්ඕමීටර්ස් වෙබ් අඩවියට අනුව මරණ වාර්තා වීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ 13 වන ස්ථානයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඊයේ සිදු වූ මරණ සංඛ්‍යාව 1304යි. ශ්‍රී ලංකාවේ ඊයේ දිනට වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 214යි. 14 වන ස්ථානයේ සිටින්නේ ආජන්ටිනාව වන අතර එහි ඊයේ සිදු වූ මරණ සංඛ්‍යාව 153ක්. මේ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් සෑම විනාඩියකට හෝ තත්පරයකට පවා කොවිඩ් මරණයක් සිදු විය හැකි අවාසනාවන්ත තත්ත්වයක් උදා විය හැකි බව වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සියතට ප්‍රකාශ කළා මේ වෙනුවට අපේ රට පත්ව ඇති තත්ත්වය ඉතාමත් භයානක තත්ත්වයක් පෙර තිබුණේ මරණ පැයකට 3යි ඊට පසු ඒක 4 දක්වා 5 දක්වා යන මේ වෙනුවට මරණ 8 9ක් දක්වා ප්‍රමාණයක් පැයකට සිදු වෙනවා පැයකට තමයි අපි දැන් මරණ ගාන ගන්නේ කරන්නේ මේක මට හැඟෙනවා මේක විනාඩියකට තප්පරයකට වෙන්න තියන්න බෑ ඒක නිසා විනාඩියකට තප්පරයකට වෙන මරණ ප්‍රමාණය අපිට කියන්න සිදුනොත් ඒ මේ ජාතියේ අවසාන වෙන්න පුළුවන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසන්නේ කොවිඩ් මරණ සංඛ්‍යාව සීක්‍රෙන් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව අධි අවදානම් රටක් බවට පත් වෙමින් තිබෙන බවයි. අපේ රට ඇත්තෙමම අධි අවදානම් තත්ත්වයක තියෙන්නේ මරණ ප්‍රතිශතය වැඩි අපිට කොහෙත්ම බාර ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමේ. ඒ වගේම 20%ක් විතර මරණ වෙලා තියෙන්නේ gedara එහෙම නැත්නම් රෝහල් වලට ඇතුල් වෙන අවස්ථාවේදී මගද වගේ. මං හිතනවා මේක නිසා ඉතාමත්ම වැදගත් ප්‍රජාව රෝගය ගැන දැනුවත් වීම ප්‍රජාව ඉන්නත කරා යොමු වීම අලුත් රැල්ලට හේතුකාරක වන වෛරසය තමයි ඩෙල්ටා වෛරසය කියන්නේ. මේ ඩෙල්ටා වෛරසය කොළඹින් තමයි පටන් ගත්තේ දැන් ඉතාමත් වේගයෙන් අනෙක් පළාත්වලටත් පැතිරෙමින් පවතින වෛරසයක්. දැන් ඩෙල්ටා වෛරසයේ තවත් ප්‍රභේදයක්. මේ වෛරසයම වෙනස් වෙලා තවත් ප්‍රභේදයක් තමයි වැඩිපුරම කොළඹ වෙන්නේ. ඉතින් මේ අලුත් ප්‍රභේදය අනිකුත් පළාත්වලටත් පැතිරෙනවා කියන එක සැකයක් නැහැ.
මෙතර විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ එන්නත් ලබා දීමේ වත්මන් වේගය අනුව සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුලවන විට මරණ සංඛ්‍යාව පහළ යනු ඇති බවයි සම්පූර්ණ එන්නත්කරණය සඳහා බිලියන 76ක් වැය වන බවද ඔහු පවසනවා මේ යන ප්‍රමාණය අඩු වෙන්න පටන් ගන්න ඕනේ සැප්තැම්බර් මැද ඔක්තෝබර් වෙනකොට මේ තියෙන තත්ත්වය යම් ප්‍රමාණයක සහනශීලී තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කාල සීමාව ඉතා වැදගත්. මේ කාල සීමාව තුළ අනවශ්‍ය පරිදි ඔබ මේ රෝගයට නිරාවරණය වෙලා රෝගයෙන් බරපතල තත්ත්වයට පත් වුණොත් අපි මේ කරන එන්නත් කරන්නේ ප්‍රතිඵල ලැබෙන්න කලින් ඔබට අවාසනාවන්ත ඉරණමක් අත් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ටික දවස ඉතාම හොඳින් පරිස්සම් වෙන්න. මේ වෙනකොට ඇත්තටම ඇස්තමේන්තු ගත මුදල හැටියට ගත්තොත් සම්පූර්ණයෙන්ම මිලියන 76 ඒ කියන්නේ බිලියන 76ක් මේකට යනවා දැනටත් ඒකෙන් භාගයක පමණ ප්‍රමාණයක් වියදම් කරලා තියෙනවා ඒකම ඖෂධ සඳහා මේ එන්නත් සඳහා වියදම් කරනවා නම් බිලියන 76ක් ඖෂධ සඳහා තවත් බිලියන 50ක පමණ ප්‍රමාණයක් රජය වියදම් කරනවා එතකොට ඔබට තේරුම් ගන්න ඕනේ බිලියන 120ක් 130ක් පමණ ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුන්ට නොමිලේ ඖෂධ ලබා දීම සඳහා රජය සහ ඖෂධ සංස්ථා මේ වෙනකොට ක්‍රියාත්මක වෙලා තියෙනවා අත වශයෙන්ම අපිට නිර්දේශයක් දීලා තියෙනවා නොවැම්බර් දෙසැම්බර් මාස වෙනකොට අවම වශයෙන් අපිට කොවිඩ් රෝගයේ බරපතල රෝගී තත්ත්වයට පැත්වීමට ඉඩ ඇති පිරිස් සහ කොවිඩ් රෝගයට නිතරම මුහුණ දීලා අවදානම් කලාපයට යන අයට තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. ඒ නිර්දේශයේ උඩ අපි රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙලා දෙවෙනි මාත්‍රාව ලබා දීමට අවශ්‍ය මූලික මේ පසුබිම අපි සකස් කරලා තියෙනවා. එතකොට ඕනෑම වෙලාවක කිව්වොත් හරි අද ඉඳලා මෙන්න මේ තුන්වෙනි මාත්‍රාව ලබා දෙන්න අවශ්‍ය වෙනවා කියලා. එතකොට ඒකට අපි සූදානම් වෙනවා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8371ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දින 27 තුලදී වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 4125යි. මේ තත්ත්වය තුළ පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන මාස 6 වනදා දක්වා ඊයේ දීර්ඝ කෙරුණා. මේ තත්ත්වය සතුටුදායක ලෙස පාලනය කිරීමට නම් අවම වශයෙන් තවත් සති 3කටවත් රට වසා දැමිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා අවධාරණය කරන්නේ. පුළුවන් තරම් ඉෆෙක්ටිව් සාර්ථක ලොක්ඩවුන් එකක් හැටියට තව අපි කිව්ව මේ දාපු සතියට හා තව සති 3කුත් කරමින් අපිට පුළුවන් මේ ලෝකෙ පිළිගන්න කොරෝනා අඩු තියෙන දැනට අපි රතු සීමාවේ ඉන්න රටක් එතනින් කොළ සීමාවට එන්න කියන එක තමයි අපි කියලා තියෙන්නේ. නිරෝධායන නීතිවලට සැබෑවටම නිවැරදි ලෙස අනුගත වන්නේ නැතිනම් ඉතා කනගාටුදායක තැනකට රට යා හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සියතට ප්‍රකාශ කළා. අපි විශේෂ ආයතනයක් කරනවා ශ්‍රී ලංකීය ජනතාවගෙන් පවතින අවදානම් තත්ත්වය තුළ කිසියම් අවස්ථාවක අත්‍යවශ්‍ය නම් මිස නිවසෙන් එළියට මේ අවස්ථාවේදී යන්න එපා. මේ අතර අද මුහුණු පොතේ සටහනක් තිබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසන්නේ රට අගුළු දැමීම තවදුරටත් දරාගත නොහැකි බවයි. දිනෙන් දිනම රට අගුළු දමන්නට සිදු වුවහොත් එහි අසාර්ථක ප්‍රතිවිපාක ජනතාව පිටම පැවරෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කරමින් රට විවෘතව තැබිය යුතු බවයි කබ්‍රාල් මහතා මුහුණු පොතේ සඳහන් කර ඇත්තේ. මෙවන විට වාර්තා වන සමස්ත රෝගීන් අතුරින් 292 දෙනෙකු ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ අය බව හඳුනාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ නවතම පරීක්ෂණයක් මගිනුයි. මේ අතර අද සයිනෝෆාම් එන්නත් මාත්‍රා 123ක් දිවයිනට ලැබුණා. එම එන්නත්ගේ බාර ගැනීම සඳහා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද එක් වුණා. අපි මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 57%ක වගේ සංඛ්‍යාවකට මේ වන විටත් එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට අපි කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම පළවෙනි මාත්‍රය මේ වන විට 99% ප්‍රමාණයක් මේ වන විටත් අපේ ශ්‍රී ලාංකික ජනතාවට ලබා දීලා තිබෙනවා. ඔබගේ එන්නත හැකි ඉක්මනින් ලබා ගැනීමටත් කටයුතු කරන්න කියලා අපි ජනතාව ඉල්ලා සිටිනවා. ආරක්ෂක අමාත්‍යාංශය මගින් චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යතුමාගෙන් කරපු ඉල්ලීමකට අනුව අපේ ත්‍රිවිධ හමුදාවල සමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට එන්නත් කරන්නේ සඳහා අපිට සයිනෝෆාම් එන්නතෙන් මාත්‍රා 103ක් මේ අවස්ථාවේදී මහජන චීන සමීහාණ්ඩුවේ පොළොව පිහිටි තානාපති කාර්යාලයේ මගින් අපිට මේ අවස්ථාවේදී බාර දුන්නා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේද ශ්‍රී ලංකාවට ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත් මාත්‍රා ලක්ෂයකට අධික ප්‍රමාණයක් අද පරිත්‍යාග කළා. අමරිකානු තානාපති අලයිනා බී ටෙප්පිට්ස් මහත්මිය එම එන්නත්ගේ අමාත්‍ය කේලිය රබුක්වැල්ල මහතා වෙත බාර දුන්නා. ඒ තානාපති නිල නිවසේදී ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතාවය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සිලින්ජර් මිලියන 2ක් ලබා දීමටද පියවරගෙන තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන්ගේ එන්නත්කරණය වේගවත් කරන බව අමාත්‍ය කේලිය රම්කුවැල් මහතා පවසනවා.
19 විශේෂයෙන් යුද්ධ හමුදා එන්නත් කරන මධ්‍යස්ථානවලදී ඉතා පිළිවෙලට සහ නිවැරදි ආකාරයෙන් එන්නත් කරනේ සිදුවනු දක්නට ලැබුණා. මේ අතර පුත්තලම සහිරා ජාතික පාසලේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ලබා දී තිබු අංකවලට එන්නත් කරනේ සඳහා පිරිසක් පැමිණීමත් සමගයි. රත්ගම ප්‍රදේශයේ එන්නත් කරන මධ්‍යස්ථානයකදී එන්නත ලබා නොදී කාඩ්පතේ එන්නත දුන් බවට සටහන් කිරීම නිසාද උණුසුම් තත්ත්වයක් හටගත්තා. අපේ සල්ලි බෙහෙත් තමයි මේ විදින්නේ. ලංකා මිනිස්සුන්ගේ සල්ලි. ওই බෙහෙත් විදින්නට නම් ගිහිල්ලා පුස්කන්නද මේවා. මේවා මිනිස්සු මර බීලා ඉලා දින්නේ බයට මැරෙන්න බැරි කමට. ওই බෙහෙත් තියාගෙන මොකොනද? මිනිස්සු මැරුණාන් පස්සේද මේ බෙහෙත් විදින්න ඕන? දේශපාලන හිංචා යොදාගෙන උන්ගේ ඇඟ බෙහෙත් විදලා අයින්සික මිනිස්සු පවට්ටලා රස්තියඳු කරලා පත්‍රිකක් තේ ටිකක් අරද අවපාස්තක ඇවිල්ලා මේ මිනිස්සු රස්තියඳු කරලා යවනවා මේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව රජයේ වාහන බෙහෙත් ටික මේකේ දියෙන්නේ මේ කාඩ් මාක් කරලා අද මාක් කරේ මේ මාක් කරලා කිසිම කෙනෙක්ට බෙහෙත් විත්තේ නැ මේව දැනගන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මේව දැනගන්න මෙරට විශිෂ්ටතම පුවත්පත් කලාවේදියෙකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වුණා. ඒ කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ වැඩිමහල් පුත්‍රයාද ඊයේ ඇති වූ හදිසි හෘද ආබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාව ප්‍රාප්ත වූ බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියෙකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා අද පෙරවරුවේ කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අභාව ප්‍රාප්ත වුණා. එල්මෝ ගුණරත්න මහතා සිය දිවසේදී මිය යන විට 89 වන වියෙහි පසු වුණා. ඔහු දශක 6ක් පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ ජ්‍යෙෂ්ඨතමයෙකු ලෙසයි සැලකෙන්නේ. ලේක් හවුස් ආයතනයේ සේවයට බැඳුණු ඒ මහතා එම ආයතනයේ රජයට පවරා ගන්නා තෙක් එහි සේවය කළා. ලේක් හවුස් ආයතනයේ රජයට පවරා ගැනීමත් සමග ඊට විරෝධය පළකොට ඉල්ලා අස් වූ කිහිප දෙනා අතර එල්මෝ ගුණරත්න මහතාද වුණා. තායිලන්තයේ බැංකොක් පෝස්ට් පුවත්පතේ ප්‍රධාන උපකර්තෘවරයා වශයෙන්ද කලක් ඒ මහතා සේවය කළා. අනතුරුව 1978 යළි ශ්‍රී ලංකාවට පැමිණි ගුණරත්න මහතා එවකට පැවති ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ කළමනාකාර කර්තෘවරයා වශයෙන් රාජකාරී ආරම්භ කළා. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ගුණරත්න මහතා සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ සිංහලයා පුවත්පතෙන්. ඒ මහතා ජනාධිපති සම්මානයෙන් සහ විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබුවෙක්. එල්මෝ ගුණරත්න මහතා අමාත්‍යංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යංශය, සමෘද්ධි සහ ක්‍රීඩා අමාත්‍යංශය ඒ අතර වනවා. නැසී ගිය නන්ද්‍රා ඩයස් ගුණවර්ධන මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වන එල්මෝ ගුණරත්න මහතා, දමිත ගුණරත්න, හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජීව් ගුණරත්න යන අයගේ පියාණන්. මේ අතර එල්මෝ ගුණරත්න මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන දමිත ගුණරත්න මහතාද හදිසියේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ මාධ්‍යවේදියෙක් වශයෙන් කලක් සේවය කළ ඔහු ඊයේ ඇති වූ හදිසි හෘද ආබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාව ප්‍රාප්ත වුණා. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තුෂාර ගුණරත්න මහතාගේ වැඩිමහල් සොහොයුරයි. දමිත ගුණරත්න මහතා කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. කොරෝනා රෝගීන්ට දිවස් තුල ප්‍රතිකාර කිරීමේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වැඩපිළිවෙල බස්නාහිර පළාත තුල ඉතා සාර්ථකව ක්‍රියාත්මක බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ජී.එම්. මාලාපිරේරා මහත්මිය පවසනවා. මේ වන විට රෝගීන් 1000ක් පමණ නිවෙස් තුල තබා ගනිමින් ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙන බවයි කොමසාරිස්වරිය පවසන්නේ. දැනට බස්නාහිර පළාතේ වැඩි වශයෙන්ම සිද්ධ කරන්නේ නිවෙස්වල කළමනාකරණය තමයි. මොකද මෙතෙන්දී රජයත් තීරණයක් හැටියට අරගෙන තියෙනවා පොසිටිව් වූ පමණින්ම රෝහල් ගත කළ යුතු නැහැ. සුළු රෝග ලක්ෂණ තිබුණා වුණත් ඒ අයට නිවෙස් ආශ්‍රිතව සිටීමෙන් මේ රෝග තත්ත්වය උස්සන්නේ වළක්වා ගත හැකි සහ අන් අයට බෝ කිරීම වළක්වා ගන්න පුළුවන් කියලා
එතකොට මේ වෙලාවේදී නමුත් මේ පොසිටිව් වෙන එහෙම නැත්නම් ආසයි තත්ත්වයට පත් වෙන පුද්ගලයන් නිවස තුල රැඳිලා සිටිනකොට තියෙන හොඳම අවස්ථාවක් තමයි මේ අපේ ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වෙන එක. ඔවුන් සාමාන්‍ය වත්පිළිවෙත් වලට අමතරව අපේ ආයුර්වේද ප්‍රතිකාර ගන්නවා නම් අපි දන්නවා දැන් තියෙන තත්ත්වයේ හැටියට අපට ICU එකක ඇඳක් ලබා ගන්නවා කියන එක ඉතාම අසීරු කාර්යයක්. එතෙන්ට යා නොදී බේරගන්න අපේ ඖෂධ පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේවන විටත් අපේ ප්‍රතිකාර පද්ධතිය තුල 10000කට ආසන්න සංඛ්‍යාවක් කිසිදු ගැටලුකාරී තත්ත්වයකින් තොරව අපේ ප්‍රතිකාරය ලැබලා රෝහල්ගත වීමකින් තොරව ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා ඒ නිවෙස් වල තිබූ ඒ ගත කළ පමණින්ම රෝගය සුවපත් කර ගැනීමට. නිරෝධායන ඇඳිරි නීති හේතුවෙන් වසා දැමුණු මැනින් තොග වෙළඳපළ දැන් සතියකට දින 4ක් විවෘත කරනවා. ඒ අනුව අද සහ හෙට මැනින් තොග වෙළඳපළ විවෘතයි. සෙසු ආර්ථික මධ්‍යස්ථානද අද පෙරවරු වේ විවෘත කරනවා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම අපරාධමය වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල්තල් දුව මහතා පවසනවා. මැනින් තොග වෙළඳපළ සහ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සතියට දින 4ක් විවෘත කිරීමේ වැඩසටහන මේවන විට ක්‍රියාත්මකයි. යටතේ මැනින් තොග වෙළඳපළ අද සහ හෙට විවෘතව පවතිනවා. පාරිභෝගිකයින්ද විශාල ප්‍රමාණයක් අද එහි පැමිණ සිටියා. එළවලු පළතුරු මෙන්ම කුළුබඩු නිෂ්පාදන අලෙවිසල්ද අද විවෘත කෙරුණා. ජංගම රථ වෙළඳුන් රැසක්ද අද මැනින් වෙළඳපළ වෙත පැමිණ සිටියා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද අද ලොරි රථ රැසක් පැමිණීම සමග එහි දැඩි තදබදයක් ඇති වුණා. ලීක්ස් කැරට් මාළු මිරිස් බෝංචි වැනි එළවලු වර්ග වල මිල රුපියල් 100 සිට 180 දක්වා මිල ගණන් පැවති බවයි අපවාර්තාකරු සඳහන් කළේ. වම්බටු මෑකරල් පතෝල වැනි එළවලු වර්ගවල මිල රුපියල් 80 සිට 140 දක්වා ගණන් වල පැවති බවයි වාර්තා වන්නේ. මේහි පැමිණි ගොවි ජනතාව පළ කළ අදහස්. රට ගෙවල් වල නිදා ගන්න අපි ගෝඩිය හොටල යන්න ඕන. ගෑන දරුව ගෙවල් වල අපි මොනතරම් දුක් විඳිනවද මේක? හරි මිලකට දී ගන්න නැහැ. අපි ඇතුළට යනකොට දැන් උදේ 8ක් වෙනවා. ඒකෝල අපි යනකොට එළවලු විකුණන්න බෑ. මෙතනින් ඉස්සරහට තියෙන ඔක්කොම විකුණලානේ. වෙලෙන් දුනානේ මෙච්චර ගන්න එළවලු ගන්න. තඹුතිගම ආර්ථික මධ්‍යස්ථානයේද අද අලුයම තොග වෙළඳාම් කටයුතු වෙනුවෙන් විවෘත කෙරුණා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා ලබා දෙන රුපියල් 2000 දීමනාව මේ වන විට පවුල් 575,520කට ලබා දී තිබෙනවා. පසුගිය 23 වෙනිදා සිට මෙම වැඩසටහන ආරම්භ වුණා. ජීවනෝපාය අහිමි වූ පවුල් 2,38,530ක් මෙම දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී ඇඳිරි නීති කාලය සීමාව දීර්ඝ කිරීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා මෙලෙස අදහස් පළ කළා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී පුද්ගලයන් 667 දෙනෙකු සහ වාහන 63ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 60,288ක් පමණ වෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම අපරාධමය වරදක්. ඔබට එරෙහිව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව අධිකරණයක පැවරණ නඩුවකින් ඔබ වැරදිකරුවෙකු වුවහොත් යම් අවස්ථාවක ඔබ පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව එම නිෂ්කාශන වාර්තාවේ සඳහන් වෙනවා. අපරාධමය වරදක් සම්බන්ධයෙන් වරදකරු වීම පිළිබඳව නිෂ්කාශන වාර්තාවේ සඳහන් වීම යම් කිසි දිනක ඔබටත් ඔබගේ දරුවෙකුටත් අනාගතයට බලපෑම් ඇති විය හැකි කරුණක් විය හැකි. अमेरिका एक्सत् जनपदे कोविड रोगींगे संख्याव इता सीक्रेन दिगुणवीमें पवतनवा वार्तावर्वा रोगीन दिगुणवीमट हेतु डेल्टा प्रभेदे बवाई अमेरिकानु सौख्य बलधारीन पवसाने चीन एन्नत्करनेन लोके पलमुस्थानेट पात्व एतै इरेट सौख्य बलधारीन प्रकाश करनवा चीने समस्त जनगहने कोटी 140කට වැඩි इन कोटी 88ක් पूर्ण एन्नत्करनेट लक्कर अवसन बवाई चीन बलधारीन पवसाने दैन कोविड पिलिबंद लोक तत्वय මේවන විට ඇමරිකා එක්සත් ජනපදයේ තුල කොවිඩ් රෝගීන් දෙගුණ වෙමින් තිබෙනවා. ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව ඩෙල්ටාව ඉතා අවදානම් බව නවතම පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි ඇමරිකා එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මේ මාසය තුල පමණක් ලක්ෂයකට අධික ආසාදිතීන් සංඛ්‍යාවක් රෝහල්ගත කර තිබෙනවා. ආසාදිතීන් 25,000ක් පමණ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. දෛනික මරණ සංඛ්‍යාවද 400 සීමාවට ළඟා වී තිබෙනවා. සියලු වැඩිහිටියන්ට එන්නත් ලබා දීම සඳහා ඇමරිකා
එක්සත් ජනපද රජය විශාල උත්සාහයක යෙදී සිටිනවා. නමුත් එරට වැසියන්ගෙන් 39%කට තවමත් පළමු එන්නත හෝ ලබා දීමට හැකි වී නැති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙතර චීනය පවසන්නේ තමන් එන්නත් කරනෙන් ඇමරිකාව පසු කළ බවයි. මේ වන විට කෝටි 88කට ආසන්න පිරිසක් සම්පූර්ණ එන්නත් කරණයට ලක් කර ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් පවසනවා. සමස්ත චීන ජනගහනය කෝටි 140කට ආසන්නයි. එන්නත් ලබා දීම සඳහා තවත් කෝටි 52ක් ඉතිරිව සිටිනවා. නවතම වාර්තාවලට අනුව එංගලන්තයේ සෑම පුද්ගලින් 72 දෙනෙකුගෙන් එක්කයිකුට වෛරසය ආසාදිනී වී ඇති බවයි සඳහන් වන්නේ. එංගලන්තය තුල කොවිඩ් ආසාදිතීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. ගෙවුණු සතිය තුල රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියද රට ලොක්ඩවුන් කිරීමට සූදානමක් නැති බව රජය පවසනවා. රට වසා දැමුව හොත් සියල්ල අඩපණවන බවයි එංගලන්ත බලධාරීන් පවසන්නේ. පාසල් අර්ධ වශයෙන් විවෘත කිරීමටද රජය තීරණය කර තිබෙනවා. ඇස්ට්‍රෝසෙනිකා සහ ෆයිසර් එන්නතේ ප්‍රථම මාත්‍රාවකත් මිලියන 29ක් පිළිබඳව එංගලන්තයේ විශේෂ දත්ත පරීක්ෂණයක් සිදු කර තිබෙනවා. ඉන් තහවුරු වී ඇත්තේ රුධිර කැටිගැසීමේ අවධානම ඉතා අවම බවයි. ඇස්ට්‍රෝසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් 44 හැවිරිදි BBC නිවේදිකාවක් ලේ කැටිගැසීම හේතුවෙන් මිය ගියා. ලීසා ෂෝනම් මෙම BBC නිවේදිකාවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් සිදු කළා. මෙය අතිශය දුර්ලභ සංකූලතාවයක් බවයි එහිදී අනාවරණය වී ඇත්තේ. ඇස්ට්‍රෝසෙනිකා සහ ෆයිසර් එන්නත ඉතා හොඳින් මිනිස් ජීවිත ආරක්ෂා කරමින් ක්‍රියා කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සායනික වසංගත රෝග විද්‍යා මහාචාර්ය ජූලි කිපිස්ලි අවධාරණය කරනවා. ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 15 අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීමට මධ්‍යම රජය අවසර දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සීග්‍රීන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය ළමුන්ටත් අහිතකර ලෙස බලපෑම් එල්ල කරමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ලක්ෂ 12කට ආසන්න ළමුන් සඳහා එන්නත ලබා දීමට ප්‍රතිශක්තිකරණ තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලැබී තිබෙනවා. කොවිඩ් සටන ජය ගැනීමේ පෙරමුණේ ඉන්නේ අපේ ආදරණීය වෛද්‍යවරුන්. ඒ සමග කරටකර හෙද හෙදියන් ඉන්නවා. මේ අපූරු මිනිසුන් අතරින් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වුණා ඒ කොවිඩ් රකුසා නිසා. ඇත්තටම ඔවුන් අපේ හදවතේ විරුවන්, අපට විරුවන් අඩු නැති රටක්. මේ කොවිඩ් සටනේදී කිසිදු ඇගයීමට ලක් නොවන පිරිසක් අද අපේ ජංගම දුරකථනයේ සටහන් වුණා. අපේ රට 30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. අති විශාල රණවිරුවන් පිරිසක් ජීවිත පූජා කළා, ආබාධිත වුණා. ඔවුන් පිළිබඳ අප හද තුල ඇත්තේ සදාතනික ගෞරවයක්. මේ රණවිරුවන් අපේ සුවවිරුවන් හා එක්ව අද එන්නත් කරණයටද උර දී සිටිනවා. විශේෂයෙන් හමුදාව මූලිකත්වයේගත් එන්නත් කරන ස්ථාන ඉතා සාර්ථක බව සැමගේ පිළිගැනීමයි. සුවවිරුවන්ට සහ රණවිරුවන්ට අපේ හදවත් තුල ඇත්තේ සදාතනික ගෞරවයක්. ඒත් අපේ මේ සටහන වෙනත්ම පිරිසක් පිළිබඳවයි. උදේ පාන්දරින් අවදි වෙලා මේ අය පාර දිගේ යන්නේ ලක්ෂ ගානක වැටුපකට නෙවෙයි. 5000 කොළ පහක් හෝ හයක් තමයි ඔවුන්ගේ උපරිම මාසික වැටුප. කොවිඩ් වසංගතය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවා අතහැර දමා ගිය සේවකීන් සමහර ආයතනවල ඉන්නවා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන IDH20 රෝහල් අසලින්වත් යන්නේ නැති පුද්ගලීන් ඉන්නවා. ඒ තුදෙන්ම මහපාරට එන මේ හිතහය ගැහැණුන් සහ මිනිසුන් නොවන්නට අපේ පාරවල් කැලි කසල වලින් පිරියාවේ. නිවස ඉදිරිපිට කසල ගොඩ ගැසේවි. කොරෝනා කෙතරම් භයානක වුවද ඔවුන් තම රාජකාරිය දේවකාරියක් සේ සලකා ඉටු කරනු ජංගම දුරකථනයේ සටහන් වුණා. පෞද්ගලික කම්පැනියක සේවිකාවක් වූ මේ සෑම අයකුම මවක් හෝ බිරිඳක්. මේ සියලු දිනාටම දරු පවුලක් ඉන්නවා. රැකියාවට ආවොත් තමයි මේ අයට වැටුප් ලැබෙන්නේ. ඒ නිසා කොරෝනා ඩෙල්ටා නෙමෙයි ඇල්ෆා බීටා ගැමා ඔක්කොම එකට හැදුනත් රැකියාවට එන්නම වෙනවා. දරුවෝ ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, අපි පය තමයි ඉන්නේ.
අපි හැමෝම ඉවත දාන කැලි කසල එකතු කරන මේ අයටත් හීන තියෙනවා දරුවෝ උස්මහත් කරන එක ගයක් දොරක් හදා ගන්න එක ඒ අතර ප්‍රධානයි මරණයට හා සමානව කොවිඩ් වලටත් මේ හැමෝම බයයි. එහෙමයි කියලා රැකියාවට එන්නේ නැතුව ඉන්න බෑ. එහෙම වුණොත් මහමග සිඟමන් යදින්න වෙනවා. කොරෝනා තිබ්බත් නැතත් ඉතින් මත් මේක තමයි කරන්නේ ඉතින් වෙන රස්සාවක් කරන් දෙයක් නැහැ නින්දා කරන්නත් බෑ ළමයි හදා ගන්න බෑනේ බබාලා 6 දෙනෙක් ඉන්නවා ඉස්කෝලේ යවන්නත් ඕනේ මහත්තයත් එකයි පේන්නේ එකයි තේන්නේ බබාලා කන්න දෙන්නේ ඉතින් කියා කර ගන්න රූඩ් එක හම්බෙන්නේ නැයි ඉතින් දැන් කොරෝනා හින්දා කියා කතම් වෙන්නේ මොනතරම් ප්‍රශ්න ගැටලු තිබුණත් සිහින බලාපොරොත්තු හිත ඇතුලේ රැඳුණත් මේ අහිංසක මිනිසුන් කැලි කසල එකතු කරනවා කොවිඩ් මාරයා ඕනම වෙලාවක තමන්ව බදා ගනිවි කියලා දැන දැනත් ඔවුන් තම රාජකාරිය අකුරට ඉටු කරනවා ඒ නිසායි අපේ නගර ගඳ ගහන්නේ නැත්තේ සමහර දැන උගත් මිනිසුන් යුතුයකම් ඉටු කළ යුතු සමහර බලධාරීන් කොවිඩ් ඉස්සරහට දාලා වගකීම් පැහැර හරින අවස්ථා එමට වාර්තා වෙනවා කොවිඩ් හමුවේ තම වගකීම් අමතක කරන යුතුයකම් මග හරින සමහරුන් අතරේ මේ අය සැබෑවටම තවත් විරුවන් පිරිසක් නොවන්නේ දැයි අසන්නට අපට සිතෙනවා වර්තමාන එන්නත් කරන්නේ හුදු ප්‍රදර්ශනාත්මක තත්වයකට ඇද දමා ඇතැයි වෘත්ති සම්පති සම්බන්ධ කරන මධ්‍යස්ථානයේ කැඳුම්කරු රවි කුමුදේශ් මහතා පවසනවා රටේ ව්‍යාප්ත වන්නේ වසංගත වෛරසයක්ද නැතහොත් සැනකෙලියක් දැයි ඔහු ප්‍රශ්න කරනවා එන්නත ගහගන්න මිනිස්සු එන්න ඕනේ සතුටු වෙනට එන්නත ගහගන්න මිනිස්සු එන්න ඕනේ බතර මුල්ලේ තියෙන උද්‍යානයට ඇවිල්ලා ප්‍රදර්ශනාත්මකව එන්නත ගහගන්න ඒක වසංගතයක්ද සැනකෙලියක්ද එද අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම ඉෂ්ට කරන්න. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එන්නත් ගහන්න යනකොට දිනපතා රූපවාහිනී මාධ්‍යවල පෙන්නනවා වැටවල් වලින් පන්නගෙන ඇවිල්ලා ඉන්ජෙක්ෂන් ගහනවා. පුරාට අම්මලා තාත්තලාට එන්නත් ගහනවා. දොස්තර මහතුරුන්ගේ කැන්ටින් වල එන්නත් ගහනවා. Tamanta අමාරුවක් තියෙනවා නම් රැපිඩ් එකක් කරන්, PCR එකක් කරන්න අවස්ථාව දීලත් නැහැ. ෆාමසි එකට ගිහලා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් ගන්න පුළුවන්ද? බෑ. දුපියල් 2000 අරගෙන PCR එකක් කරන්න බෑනේ. තව 4500ක් ණයට ගන්න ඕනේ PCR එක කරන්න. රැපිඩ් එකක් කරන්න දුපියල් 2000ක් ඕන. අර 2000 අරගෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරාන් පස්සේ දවස් 10ටම කන්න බොන්න සත පහක්වත් නැහැ. වෛද්‍යවරයෙක් නිරෝධායනේ වුණත්, නර්ස් කෙනෙක් නිරෝධායනේ වුණත්, කනිෂ්ඨ කාර්ය මණ්ඩල කෙනෙක් නිරෝධායනේ වුණත් අර බඩු මල්ල දෙන්නේ නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂිත කරන්න ඕනේ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා. ලංකාවෙත් ඉතින් කියනවා ඕක. හැබැයි කරන්නේ N95 මාස්ක් එකක් අද කිසිම මේ රටේ වෛද්‍යවරයෙකුට නර්ස් කෙනෙකුට කනිෂ්ඨ කාර්ය මණ්ඩල කෙනෙකුට දෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමා අපිට සාකච්ඡාවක් දුන්නට ඒකට අපි ස්තුතියි කිව්වට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සෞඛ්‍ය ඇමතිතුමාවත් ජනාධිපතිතුමාවත් අපි කියපු විදිහට මේ රටේ සෞඛ්‍ය විශේෂඥයෝ කියපු විදිහට ලෙඩ්ඩු ටික වෙන් කරලා අරගෙන මේ ප්‍රශ්නෙන් රට බේරගන්න කටයුතු කරනවා කියලා අපි දකින්නේ නැහැ. මේ 10000 බඩු මල්ල මේ දක්වා කිසිදු ආදායම් ભેදයකින් තොරව සියලුම දෙනාට ලබා දුන්නා මේ තුල නිරෝධායන ක්‍රියාවලිය යහපත් ආකාරයෙන් කරනවා කියන එකයි අපේ අදහස. මේ බඩු මල්ල නොදීම තුල මේ නිරෝධායන වෙන පුජ්‍යලයන් බාහිරට පැමිණීම තුල මේ නිරෝධායන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීම කඩාකප්පල් වෙනවා කියන කාරණෙත් මේදී මතක් කරන්නට ඕනේ. රජයේ ලබා දෙන රුපියල් 2000 දීමනාව SB දිසානායක මන්ත්‍රීවරයාටද වහා ලබා දෙන්නේයි සිංහල රාවය සංවිධානයේ නායක පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඉල්ලා සිටිනවා. තමා ලක්ෂ 300ක් ණය වී ඇතේයින් කොවිඩ් අරමුදලට සිය වැටුප පරිත්‍යාග කිරීමට නොහැකි බව ඊයේ SP දිසානායක මහතා පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමිනුයි පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් මේ බව සඳහන් කළේ. මගේ වැටුප දෙන්න මට නෑ වැටුපක්. මගේ වැටුප බැංකුවලට කැපෙනවා. ඒ වුණත් මම සල්ලි ටිකක් දෙන්නුනේ කොහොමද? මට දෙන්න එහෙම වැටුපක් නෑ. මම ලක්ෂ 300ක් ණය වුණා බැංකුවලට. එතුමා දැන් අවුරුදු ගණනාවක් පාර්ලිමේන්තුවේ ඉඳලා කෝටි ලක්ෂ 300ක් ණයට ගන්න හේතුව මොකද්ද? කොරෝනා වෙනුවෙන් ඒ ලක්ෂ 300 දීලාද නැහැ එතුමා ණය වෙලා තියෙන්නේ. කවුරු හරි ණයක් ගන්න ගියාම ඒ ණය ගන්නකොට ඒ මනුස්සයාට දෙන්නේ පඩියෙන් 4-3ක් තමයි ණය ගන්න පුළුවන්. දේශපාලකයන්ට වෙනම වරප්‍රසාදයක් තියෙනවද නැහැ? රුපියල් 5000ක දීමනාව ඉස්සර දුන්නානේ. දැන් ජනතාව රුපියල්
පන්දායෙන් 3000ක් රජයට දීලා තියෙනවා. මිනිසුන්ට හැම වෙලේ රුපියල් 2000යි. ඉතින් ඒ නිසා ඒ 2000ත් මේ SP මාත්‍ය වගේ අයටත් දෙන්න. මොකද එතුමාලට ජීවත් වෙන ක්‍රමවේදයක් නැද්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථිකයේ ගොඩනැගීමට නම් මෙරට ඇති සියලුම ලීසින් ආයතන විගණනයකට ලක් කර නියාමනය කළ යුතු බව ලීසින් හා ණයවාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී अभी करुणाकिया महाबैंकोट मे वेला मे रटे आर्थिक गोडगण ना मुदल नमतिवरिया महाबैंको इकतुला इता मिग्मी मे तीन लीसीन आयतन कड़ी मे विघन ने अखर अन्नोन विघन ने अखला मे आयतन सियाल नियामने अखर अन्नोन अपिकिया मे मिनी अतनोमति विधि अट मे दड़पोली आयकरा पाकिला दड़पोली आयकरा मे तीन लीसीन वारे आपस्तर दियाल निशांत की राज्य अमेनवा कोरोना सदा यमक दिन्न बैल मीना රක්ෂණ නියෝජිතය අපිට රක්ෂණ වන්දි මුදල ගන්න ගියාම අහනවා කෝගොල්ලන්ගේ වෛද්‍ය වාර්තා කියලා. එතකොට වෛද්‍ය වාර්තා කොහෙද ගෙදර? ගෙදර ස්පීතාලයක්ද නැහැ. සමහරු කියන්නේ රට සම්පූර්ණයෙන්ම වහමු කියලා. තවත් සමහරු කියන්නේ එහෙම බහලා රට දුවන්න බෑ කියලා. මේ අත දෙකම වෙනුවට ආරක්ෂාවත් එක්ක ව්‍යාපාරයක් කරන්න සමත් සමහරු ඉන්නවා. මේ කතාව අපට වාර්තා වන්නේ දිවුල පිටියේ. පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ පුද්ගලිකාංශයේ රැකිය අහිමි වීමේ බරපතල තර්ජනයක් මතුව තිබෙනවා. ක්ෂේත්‍ර රැසක් බිඳ වැටීමට ලක් වෙති මොහොතක දේශීය කර්මාන්ත ඉහළ නැංවීමට බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගණනාවක් ගෙන තිබෙනවා. ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති එළවලු සහ පළතුරු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සියලු නිරෝධායන නීති අනුගමනය කරමින් ඉතා සාර්ථකව පවත්වාගෙන යන අයුරු දක්නට ලැබුණා. මෙම කර්මාන්ත ශාලාව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවතින්නේ පළතුරු බීම ජෑම් කෝඩියල් සහ සෝස් වර්ග මෙම කර්මාන්ත ශාලාව තුල නිෂ්පාදනය කරනු ලබනවා. මෙමකින් ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා හිමිව තිබීම විශේෂත්වයක්. මෙහි දෛනිකව ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනය සිදු කරන බවයි වාර්තා වන්නේ. මෙම ආයතනයේ පළතුරු වලින් සහ එළවලු වලින් අගය එකතු කළ නිෂ්පාදන සැකසීම තමයි සිදු වෙන්නේ. ඒ අතරින් මිශ්‍ර පළතුරු බීම, අන්නාසි බීම, ජෑම්, සෝස් වර්ග සහ විජලනය කරන ලද පළතුරු විජලනය කරන ලද එළවලු වර්ග අපි මෙහිදී සැකසන ඉතාම සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් යටතේ සහ සනීප ආරක්ෂිත තත්ත්වයන් යටතේ තමයි අපි මේ සියලුම නිෂ්පාදනය කරන්නේ. මෙම කර්මාන්ත ශාලාව තුලින් සිය රැකියා සුරක්ෂිත විය යුතු බවයි සේවිකාවක අප සමග පැවසුවේ. රටේ ගොඩාක් කර්මාන්ත ශාලා වහලා තියෙනවා. අපි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය අනුව අපේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒකෙන් අපිට හොඳ ආදායම ලැබෙනවා. ඇත්ත වශයෙන්ම පවතින තත්ත්වය අනුව මේක අපිට ලොකු පිටුවහලක් වෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ පූර්ණ අධීක්ෂණ යටතේ මෙම කටයුතු සිදු කරන බවයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් නයනානන්ද නිල්වල මහතා පවසන්නේ. මේ කර්මාන්ත ශාලාවෙන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ අගේ දාමේ වැඩි කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරලා පාරිභෝගිකයාට ගුණාත්මක නිෂ්පාදන ලබා දෙන්නත්, ඒ වගේම නිෂ්පාදකයා වන ගොවියට සාධාරණ මිලක් ලබා දීම තුළින් වර්ෂයේ පුළුවන් හොඳ ආදායමක් ඔහුට ලබා දීමේ කටයුතු කරන්න සහ මේ ප්‍රදේශයේ සිටින ජනතාවගේ රැකියා විරහිතභාවය අඩු කරලා රැකියා අවස්ථා වැඩි කරන්න අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම කරනවා. රජරට ප්‍රදේශයේ පුරා මහකන්නේ සඳහා අවශ්‍ය කාබනික පොහොර ඉතා සාර්ථකව නිෂ්පාදනය වන බව වාර්තා වනවා. මොරගහකන්ද කලාපයේ ටොන් දසදහසක කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියකට ප්‍රදේශයේ ගොවි මහතෙකුද සිය දායකත්වය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. හරිත රටක් යන සංකල්පය පෙරදරි කර ගනිමින් කාබනික වගාවන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. මුරගහ කන්ද කලාපයේ කාබනික පොහොර ටොන් දසදහසක් නිපදවීමේ ව්‍යාපෘතිය ආරම්භ වී ඇත්තේද ඊට සමගාමීවයි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධීක්ෂණයෙන් කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ දායකත්වය යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ. බකමූණ, ගල්මුල්ල, ගොවි සංවිධාන 33ක සහයෝගීතාවයෙන් පොහොර ටොන් 4500ක් නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
पोहर निष्पादने संबंधेन संविधान कल वेडमुलुवट सहभागी वो राज्य अमात्य सिरिपाल गम्लत महता पालकले मेवन अधासा विशेष कार्य बलकाय पोलोनरुवे डिस्ट्रिक्ट पारिभोगिक सेवा अधिकारी समतुना मे वी किलो लक्ष हतरम पारिभोगिक सेवा अधिकारी किसी लियापदिंचाक नैति पुत्कलीन विसिन रेस्कर तिबूबवाई वार्ता वाने पोलोनरुवे डिस्ट्रिक्ट के पारिभोगिक सेवा अधिकारी लियापदिंचिन उ वीमोल नैति तोग रेस्करन्नन सोया विशेष मेहुमा क्रियात्मक उना ए पोलोनरुवे डिस्ट्रिक्ट पारिभोगिक सेवा अधिकारी मध्यत्वी में पोलिस विशेष कार्य बलकायद मेट दायक उना वेलिकंद सिंहपुर सेवन पिटिय अरनगांग विल एल्ले विल एतुलु प्रदेश रसक मेम मेहेम क्रियात्मक उना वी किलो लक्ष हातरकट आसन्न प्रमाणयक गबडा करतिबू गबडा दहयक मेदी स्वागन तिबेनवा गबडा पहक हिमिकरुवंट नडु पवरा तवत तुनक मुद्रा तबीमट एहिदी पियवर गत्ता अनेक गबडा देखे वीतोग रचे वी गबडा संधा अलवी क्रीमट ओन एकंग वीति बनवा वी मोल हिमियान नवन वी गबडा करन उद्गलीन सया मेडलीम सिदुकरन लबुआ स्थान दहायक संबंधेन परीक्षा करा गरु महेंद्रानंद महा बंदुलर अमात्तुमा विसिन योजना करन लद वेडपिल्लट अनुवा वीतोग रस करन लद मोल हिमियान नवन अयगे वीतोग पारिभोग अधिकारी निर्धारित समग वियले मंडल निर्धारित सहभागी ඒවා වීඑල් මණ්ඩලයට ලබා දීමට කැමැති අයගෙන් වීඑල් මණ්ඩලයට රුපියල් 50ක මුදලට ලබා ගැනීමටත් එහෙම නොවන අයට නීත්‍ය අනුකූල කටයුතු කිරීමට කටයුතු කරා ක්‍රිකට් අපිට ආගමක් වගේ අපි ලෝක ශූරේ නැවතත් ලෝක කුසලානේ දිනනතෙක් අප ඉදිරියටම ආ යුතුයි ඊට ශක්තිය දීම සියලු දෙනාගේම වගකීමක් සියත මාධ්‍ය ආයතනයක් ලෙස ඊට උර දෙන බව ප්‍රේක්ෂක ඔබ ඉතා හොඳින් දන්නවා පසුගිය ඉන්දියා සංචාරයේදී ලබාගත් ජයග්‍රහණය සේම මෙවර දකුණු අප්‍රිකානු තරගාවලියටද ශක්තියක් වීමට සියත අපි තීරණය කළා Are you ready? ක්‍රිකට් තරඟ දිනෙන් දින පරාජයට පත් වූ මොහොතක සියත අප ඊට ශක්තියක් වුණේ අපේ ක්‍රීඩාව ඉදිරියටත් රැකගැනීමේ අරමුණින්. පසුගිය ඉන්දියා තරඟ සංචාරයේ නිල විකාශක ලෙස කටයුතු කළ සියත අපට නිහතමානී සතුටක් ඇත්තේ ශ්‍රී ලංකාව 20-20 තරඟාවලිය ජය ගැනීම නිසායි. පරාජිත මානසිකත්වයෙන් මිදී ජයග්‍රාහී මාවතට පියනගූ අපේ ක්‍රීඩකින්ට ශක්තියක් වන්නට මෙවරත් සියත ටීවී අප සූදානම්ින් සිටිනවා. ඒ ලබන දෙවනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා තරඟ සංචාරයේ නිල විකාශන අයිතිවල වාගණිමේ තරඟාවලිය එක් දින තරඟ තුනක් සහ 20-20 තරඟ තුනකින් සමන්විතයි. සියලුම තරඟ සජීවව ඔබ වෙත ගෙනීමට සියත ටීවී අප සූදානම්ින් සිටිනවා. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරඟ සංචාරයේ නැරඹීමට උද්‍යෝගීන් බලා සිටින ක්‍රීඩා ලෝලින් සියත අපට අද අදහස් දක්වුවා. දැන් ශ්‍රී ලංකා ටීම් එක ඉන්න තත්ත්ව ගැන අපට හරිම ආඩම්බරයි. සවුත් අප්‍රිකා ටීම් එකක් දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඉදිරි තරඟ දැක බලා ගැනීම සඳහා අප නොයව සිල්ලෙන් බලා සිටිනවා. ක්‍රීඩාව කියන එක පහළ මට්ටමක තියාගෙන සෝෂල් මීඩියා වලින් යම් යම් ආයතන වලින් ක්‍රිකට් වලට පහර දෙන වෙලාවක මම මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ සියත ටීවී සියත ආයතනේ සියලුම දෙනා ක්‍රීඩා ලෝලෙන් ළඟට ගිහිල්ලා හදවත් අවිත කරලා ක්‍රිකට් කියන්නේ එහෙම නෙමෙයි ක්‍රිකට් වල ශක්තිය නගා සිටවන්න ඕන කියන දේ මුස්මතු කරමින් ක්‍රිකට් වලට කරපු මෙහෙවර කියලා නිම කරන්න බෑ මම විශේෂයෙන්ම මේ වෙලාවේ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් එක්ක සටන් වදින අපේ ක්‍රිකට් ටීම් එකට වගේම අපි ගාවට ඇවිල්ලා අපේ හඬ අවදි කරන අපේ හදවත් අවදි කරන සියත ටීවී ආයතනයත් මේ වෙලාවේ මම ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රධාන පුවත විකාශය අවසන් සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න